Hi guys, adama ogolanta review ekak aran aave mam pawichchi karana the ordinary brand eke niacinamide serum ekak gana. Niacinamide kiyanne dan skin care wala thiyena godak popular ingredient ekak. Me serum eke thawa ingredient ekak thiyena. E thamai zinc. Zinc kiyanne ape skin ekata thawat honda ingredient ekak. Specially acne prone skin ekak thiyena na. Me serum ekak oyata udeeta pawichchi karanna puluwam, raata pawichchi karanna puluwam. Eka up to you. Morning skin care routine eke meka pawichchi kara kiyala kisima skin ekata iren damage ekak ehema wenne na. Mokada meke photo sensitivity ekak naha. Enisa udeeta bay nathuwa apita pawichchi karanna puluwam. Me serum ekak pawichchi karanna puluwam oily skin, acne prone skin, evagema skin ek dull gatiyata etukota acne scars walata hyperpigmentation walata etukota redness ek blemishes walata evagema wrinkles fine lines walata evagema textured skin walata saha uneven skin ekatath me serum ek pawichchi karanna puluwan. Me serum ek basically ape skin එකේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් ගෙනත් දෙනවා. එතකොට මේක යූස් කරන්න පුළුවන් අපේ මූණට විතරක් නෙමෙයි. අපේ බෙල්ලට, chest area එකට, ඒ වගේම ඇඟේ ඕනම තැනකට මේ serum එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. Especially මම මේක තවත් පාවිච්චි කරපු තැනක් තමයි මගේ මේ අධික දෙපැත්තේ මෙන්න මේ හරියේ මගේ කොණ්ඩේට මගේ මෙහෙට ආවම dandruff වෙනවා. අනේ මන් දව ඇයි කියලා මේ ලංකාවේදී නම් නැහැ. මෙහිදී මම normally පාවිච්චි කරන shampoo එක මට පාවිච්චි කරන්න බෑ. Dandruff වලටම shampoo එක පාවිච්චි කරොත් හොඳට තියනවා නැත්නම් dandruff වෙනවා. ඉතින් මගේ කොණ්ඩේ නිසා මට මෙන්න මේ අත් දෙක දෙපැත්ත චූටි බිබිලි වගේක් ආවා. එතකොට මම මේ serum එක පාවිච්චි කරා. පාවිච්චි කළා දවස් 3-4ක් යනකොට ඒ ටික නැති වෙලා ගියා. ඉතින් මේ serum එක දවසට දෙපාරක් use කරන්න උනත් පුළුවන්. ඒ වුණාට මම යූස් කරන්නේ නම් දවසට එකපාරයි මම යූස් කරන්නේ රෑට. ඉතින් මගේ ඇඟේ යූස් කරනකොට මම දවසට දෙපාරක් යූස් කරා. මොකද අපේ මූණේ ස්කින් එක ගොඩක් සෙන්සිටිව්. අපේ ඇඟේ ස්කින් එක ටිකක් තික්නේ. ඉතින් ඇඟේ යූස් කරනකොට දවසට දෙපාරක් යූස් කරන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔයගලන්ට කියන්න ඕනේ. අපේ බෙල්ලේයි chest area එකේ ස්කින් එක අපේ මූණටත් වඩා සෙන්සිටිව්. ඒ නිසා ඒ ඒරියා එකට දවසට එකපාරක් යූස් කරන එක සුදුසුයි කියලා තමයි කියන්නේ. එතකොට මේක ඔයාගේ රූටින් එකේ මොන වෙලාවටද පාවිච්චි කරන්නේ කියලාත් මම කියන්නම්. සාමාන්‍යයෙන් අපි අපේ රූටින් එකේ ඇප්ලිකේෂන් ස්ටෙප්ස් ටික යන්නේ තුනී එකේ ඉඳන් thickness වැඩි එක තනේ. ඒ නිසා මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ක්ලෙන්සර් කරලා ඊට පස්සේ තමයි සීරම් එක අප්ලයි කරන්නේ මොයිස්චරයිසර් එව කරන්නේ ඉස්සෙල්ලා. ඉතින් මම රෆ්ලි කියනවා ඔයගොල්ලන්ට ඒ ඇප්ලිකේෂන් ස්ටෙප්ස් පිළිවෙල මොකද ඔයගොල්ලන්ට ඊට වඩා ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝ යූස් කරනවා නම් ඔයගොල්ලන්ගේ රුටින් එකේ මුලින්ම ක්ලෙන්සර් ඊට පස්සේ ස්ක්‍රබ් එකක් යූස් කරනවා නම් ඒ ස්ක්‍රබ් එක ඊට පස්සේ ටෝනර් ඊට පස්සේ එසෙන්ස් මොන හරි යූස් කරනවා ඒවා ඊට පස්සේ තමයි සීරම් එක යූස් කරන්න ඕනේ. සීරම් එක යූස් කරලා පස්සේ මොයිස්චරයිසර් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයිල් එකක් යූස් කරනවා නම් ඒක, සන්ස්ක්‍රීන් යූස් කරනවා නම් සන්ස්ක්‍රීන් දාන්නේ අන්තිමට. අතහදයක් තමයි මම කියන්නේ ඕනේ. ඉතින් මම කිව්වා දියරයක් කියන්නේ තුනියක ඉඳන් අතික් එකට ඒ වුණාට ඔයිල් ගන්න ඕනේ හැමතිස්සෙම මොයිස්චරයිසර් කරාට පස්සේ. එතකොට මේ සීරම් එකෙන් ඉක්මනින් රිසල්ට්ස් දකින්න පුළුවන්ද? සාමාන්‍යයෙන් 3 weeks වත් යනවා මේකේ රිසල්ට්ස් දකින්න. මම මේක අත්දැකීමෙන් කියන්නේ. මම මේක පාවිච්චි කරපු අලුත සතියක් විතර යනකොට මට කිසිම noticeable result එකක් දැක්කේ නැති හින්දා මම ඉතින් ඒක පාවිච්චි කරන එක නැවැත්තුවා. ඊට පස්සේ ඉතින් මට ආයෙත් හිතුණා මේක හොඳ ingredients තියෙන්නේ මුහුණට හොඳක් මිස් එක නරකක් වෙන එකක් නෑ නොහේ පාවිච්චි කරලා බලනවා කියලා. ඉතින් ඊට පස්සේ මම සති 3ක් විතර මේක එක දිගට පාවිච්චි කරගෙන යනකොට මම මුලින්ම නොටිස් කරපු ඩිෆරන්ස් එක තමයි මගේ ස්කින් එකේ තිබ්බ අර ඩල් ලුකින් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බා. මම මේක පාවිච්චි කරන ගන්නකොට මගේ මූණ ගොඩක් පිම්පල්ස් තිබ්බා. මොකද මම බබාට මගේ බබා හම්බෙලා postpartum. ඉතින් එතකොට අර hormonal changes උත් එක්ක මගේ මූණ මගේ ස්කින් එක හොඳටම අවුල් වෙලා තිබ්බේ. මේ ගොඩක් pimples එහෙම තිබ්බා. ඒ කාලේ තමයි මම පාවිච්චි කරන්න ගත්තේ. මේක අනිත් එක يعني breastfeeding pregnancy also safe. ඒ අයටත් මේක පාවිච්චි කරන්න ඒ කාලෙදිත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම
ඔන්න ඔහේ පාවිච්චි කරනවා කියලා මේක පාවිච්චි කරනකොට මට 3 weeks වලින් ඒ dal තිබ්බ dal ගතිය පොඩ්ඩක් නැති වෙලා කියලා මට තේරුණා. ඉතින් එකපාරටම results දැක්කේ නැහැ කියලා හිතන්න එපා. niacinamide කියන්නේ මට වැඩ කරන product එකක් නෙමෙයි කියලා ඒක එකපාර results දැක්කේ නැත්තම් නතර කරන්න එපා use කරන එක. මොකද niacinamide ඔයාගේ skin එකට ගැලපෙන්නේ නැත්තම් ඔයාට ඒක allergy නම් ඔයා ඒක දවසින් දෙකෙන් දැනගනි ඔයාගේ skin එකට ඒක හොරොත්තු දෙන්නේ නැහැ කියලා. එතකොට allergy නම් ඉතින් අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරන එක නවත්තන්න ඕනේ. මේක පාවිච්චි කරන්න කලින් allergy test එකක් කරන්න කියලා ඒ box එකේ recommend කරලා තියෙනවා. සාමාන්‍යයෙන් allergy test එකක් කරන්නේ අපේ අතේ හෝ එක මූණේ patch එකක් වගේ දවසක් දෙකක් පාවිච්චි කරලා බලනවා මේකට allergic reaction එකක් ඔයාට තියෙනවද කියලා. ඒකට මම නම් එහෙම කරේ නෑ. මම මේක ගෙනාවු දවසෙම ගහලා මුළුමනින්ම ගාලා දැම්මා. මොකද මට ඒ වගේ වැඩි patience තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් මම ඕන දෙයක් වෙන්න කියලා එකපාරටම මේක මුළු මුහුණෙම ගෑවා. ඒ දවස්වල මගේ skin condition එකත් එච්චර හරියට තිබ්බ නැති හින්දා ඉතින් මට ඕනේ උනේ මොකක් හරි product එකක් හරියන්න කියන මයින්ඩ්සෙට් එක. ඒ හින්දා මම නම් ඇලර්ජි ටෙස්ට් එකක් කරේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එහෙම කරලා බලන්න. මං ගාපු පළවෙනි දවස් දෙකේ පොඩ්ඩක් ගාපු ගමම්ම අර චුට්ටක් අර ටිංග්ලින් දැනෙන ගතියක් තිබ්බා. ඊට පස්සේ මං ඉතින් ඒක පොඩ්ඩක් Google කරලා බැලුවා. එහෙම වෙන්නේ ඒක normal. ඉතින් මුලින්මනේ අපි අපේ ස්කින් එකට ඒ ප්‍රොඩක්ට් එක apply කරන්නේ. ඉතින් ඒතොර අපේ ස්කින් එක පොඩ්ඩක් ඒකට adjust වෙනකන් එහෙම තියෙනවා කියන ඒක normal ලු. ඉතින් මං ඉස්සල්ලා කිව්වා වගේ මේ niacinamide serum එකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබන්න නම් ඒකට පොඩි කාලයක් අපි දෙන්න ඕනේ. ඉතින් හැමදේම එහෙමනේ. ෆොර් එක්සැම්පල් හිතන්න අපි ගහක් හිටවන සීඩ් එකක් පැල කරා කියලා. ඉතින් සීඩ් එක පැල කරපු සැනින්ම ගහ කෙන්නේ නැහැනේ. ඉතින් ඒක කාලයත් එක්ක හිමින් තමයි ගහත් එන්නේ. ඉතින් මේකත් ඒ වගේ චූටි කාලයක් යනවා එකට ඒකේ වැඩ පෙන්නන්න. මේ niacinamide serum එක මාස 3ක් විතර පාවිච්චි කරනකොට තමයි මම මගේ skin එකේ noticeable වෙනසක් දකින්න ගත්තේ. මගේ pimples එන එක control වෙලා තිබ්බා. එතකොට මගේ පරණ pimple marks fade වෙන්න පටන් ගත්තා. එතකොට මගේ skin එකේ තිබ්බ අර dullness ගතිය අඳුරු පැහැය ගොඩාක් දුරට නැති වෙන්න ගත්තා. මගේ මේ nose එක දෙපැත්තේ මේ තිබ්බ redness ගතිය නැති වුණා. අර blemished skin එක හොඳ පැත්තට හැරුණා. මම දැන් මේ product එක පාවිච්චි කරන අරන් අවුරුදු 1.5ක් විතර වෙනවා. එතකොට අද වෙනකොට මම ඒ බෝතල් 3යි තාම පාවිච්චි කරලා තියෙන්නේ. මේ හතරවෙනි එක අද තමයි පටන් ගන්නෙ. ඒකයි මම හිතුවේ මම මේක ගැන පොඩි දෙයක් කියන්න ඕනේ කියලා. මොකද මේ product එක ඇත්තටම මට ගොඩාක් හොඳ results තමයි ගෙනත් දුන්නේ. එකකර මේක පාවිච්චි කරනකොට තවත් දැනගත යුතු දෙයක් තමයි මේ niacinamide serum එක එක්කම තවත් ඒ වගේම actives, ඒ කියන්නේ retinol, salicylic acid ඒ වගේ දේවල් එකටම පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒකෙන් කියන්නේ ඔය ඒවා පාවිච්චි නොකරම ඉන්න කියන එක නෙමෙයි. ඔයා niacinamide අද පාවිච්චි කරනවා නම් අනිත් ඒ active ingredients retinols හෝ salicylic acid හෝ ඒ වගේ දේවල් ඔයා වෙන දවසක පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් niacinamide එක උඩින් retinol එකක් ගැහුවොත් ඒ දෙන්නට ඒ දෙන්නගේ jobs එක කරගන්න බෑ. මොකද දෙන්නම active ingredients හින්දා. අනිත් එක තමයි ඒ දෙකම acids. ඉතින් too much acid sometimes අපේ skin එකට sensitive skin එකට දරා ගන්නත් බැරි වෙයි. ඒ හින්දා ඒක ගොඩක් හොඳ දවස් දෙකක ඒ දෙක වෙන වෙනම යූස් කරන එක තමයි. තවත් ඒ වගේ සැලකිය යුතු කාරණා තමයි අපේ බ්‍රෝකන් ස්කින් උඩට මේක ගන්න එපා. ඒ කියන්නේ අපේ pimples, ඇවිලා pimple, කැඩිලා skin එක තුවාලලා තියෙනවා නම් ඒ අපේ ඒ උඩට ගන්න හොඳ නැහැ. ඉතින් අපේ skin එක මේක පිටතින් තමයි apply කරන්න ඕනේ. අතුලට යන්න නොදී අපි පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම කියන්න ඕනේ ඉතින් මේ ප්‍රොඩක්ට් එක විතරක් යූස් කරලා අපිට අපේ ස්කින් ගෝල්ස් වලට යන්න බෑ. ඒ කියන්නේ ක්ලියර් ස්කින්, පිම්පල්ස් නැති, පැහැපත්, සුන්දර, ලස්සන මේ හැමදේම තනියෙන් එයාට අපිට ලබා දෙන්න බෑ. මැජික් ප්‍රොඩක්ට් එකක් කිව්වට ඒ වගේ මැජික් එයාට කරන්න බෑ. ඒක ඉතින් අප් ටු us. අපේ ස්කින් ටයිප් එක දැනගෙන, අපේ ස්කින් කන්ඩිෂන්ස් දැනගෙන, අපේ සමේ තියෙන සීලුම් ප්‍රශ්න වලට විසඳුම් දෙන ඉන්ග්‍රීඩියන්ස් තියෙන ප්‍රොඩක්ට්ස් අපේ රුටින් එකට
එකතු කරගෙන හරි routine skin care routine එකක් ඉතින් හදාගෙන මේ niacinamide serum එකත් ඒ routine එකට ඇතුළත් කරගෙන අපිට ඉතින් අපේ skin care goals හරහා ලං වෙන්න පුළුවන් වෙයි. ඉතින් අපි කාටත් perfect skin නැහැ. මටත් නෑ මා තාමත් නොවේ නිය perfect. ඒ වුණාට මගේ skin එක තිබ්බට වඩා ගොඩාක් දුරට improve වෙලා කියලා මට තේරෙනවා. මගේ number 1 goal when it come to my skin care ඇවිල්ලා මට මේකප් නැතුව ඉන්න පුළුවන් එකට. මේකප් නැතුව කොහරි යන්න එහෙම කරන්න පුළුවන් එක. ඉතින් මං අන්න ඒ තරමට දැන් චුට්ටක් ලං වෙලා තියෙන. ඒ කියන්නේ මං කොහරි යනකොට දැන් ඉස්සර වගේ pimples cover කරගන්න, acne marks cover කරගන්න, blemishes cover කරගන්න එහෙම මේකප් දාන්නේ නැහැ. මට දැන් මගේ ගෝල් එකට මම චුට්ට චුට්ට ලං වෙමින් ඉන්නවා. තාමත් මගේ perfect skin නෙමේ තියෙන්නේ. ඒ වුණාට I'm happy. ඉතින් ඒ හින්දායි මං හිතුවේ මම මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයගොල්ලන්ටත් විස්තර කියන්න ඕනේ කියලා. මොකද මං හිතනවා මගේ මූණ ආය හොඳ තත්ත්වයට ගෙනාවේ ඉන්න මේ ප්‍රොඩක්ට් එක හින්දා. ඉතින් ඒකයි මම ඔයගොල්ලන්ට එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් එතකොට මේක අපිට ගන්න තියෙන්නේ ලංකාවේදී නම් ඒ ප්‍රොඩක්ට් එක ඉම්පෝට් කරන පේජ් එකක් හරහා. ඉතින් මම මේක ගෙනගෙන තියෙනවා pages දෙකකින්. ඒ දෙකෙන්ම මට original product එක තමයි ගෙනලා දුන්නේ. නැත්තම් ආට best way තමයි මේ ඒගොල්ලන්ගේ official website එකට ගිහිල්ලා ඒක order කරන එක. මං official website එක මෙතන description box එකේ දානම් යට ඒක බලන්න. ඊට පස්සේ තව දෙයක් තමයි කියන්නම ඕන දෙයක්. මේ ළඟදී මම පොඩි හදිසියකට මේ අර බියුටි කඩයකට ගියාම මේ ප්‍රොඩක්ට් එක ඒකෙත් තිබ්බා. ඊට පස්සේ මම එයාගෙන් අහුවා ඒක කීයද කියලා. ඊපස්සේ එයා ගොඩාක් අඩු ගාණක් තමයි කිව්වේ. සාමාන්‍යයෙන් මම ලංකාවේදී මේක ගන්නෙ 4500ක් ඉස්සර. දැන් නම් ඩොලර් රේට් එකත් එක්ක චුට්ටක් වැඩි වෙලා ඇති ඊට වඩා. ඒ වුණාට අහනකොට මට වෙන හරිම පොඩි ගාණක් කිව්වේ නිකන් 2000 පන්සි. මට හරියටම ගාන මතක නැහැ. කොහොම හරි ගොඩක් පොඩි ගානක් තමයි කිව්වේ. ඊට පස්සේ මං එයාගෙන් අහුවා ඔයා මේ කොහෙන්ද ගේන්නන්නේ කියලා. එයා මට කිව්වා ඩුබායි කියලා. ඒ කියන්නේ ඒක ෆේක් එකක්. ඉතින් මේක ගොඩක් ෆේමස් ප්‍රොඩක්ට් එකක් සහ ෆේමස් ඉන්ග්‍රීඩියන්ට් එකක් හින්දා මේකේ ගොඩක් ෆේක් ඩූප්ස් තියෙනවා. ඉතින් ඒ හින්දා හරියටම මේ ට්‍රස්ට්වර්ති තැනකින් තමයි මේක ගෙන්න ගන්න ඕන. තව දෙයක් තමයි කියනෝනේ මම මේ වීඩියෝ එක කරේ ජෙනුවින්ලි මට මේ ප්‍රොඩක්ට් එක වැඩ කරපු හින්දා. ඉතින් තව කෙනෙක්ට මං වගේ ස්කින් එකක් තියෙනවා නම් හෙල්ප් කරන්න මේක ට්‍රයි කරලා බලන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන තමයි ඉතින් කරේ. එහෙනම් thank you so much for watching this video. ඉතින් ඔයගොල්ලෝ මගේ මේ රිවී වීඩියෝ එකට කැමති නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. තව එතකොට තව ඒ වගේ මන හරි ප්‍රොඩක්ට්ස් තියෙනවා නේද? ඔයගොල්ලෝ මම පාවිච්චි කරන දෙයක් නම් මම පාවිච්චි කරපු දෙයක් නම් අනිවාර්යයෙන්ම මගේ එක්ස්පීරියන්ස් එක මගේ knowledge එක ඔයගොල්ලොත් එක්කම ෂෙයා කරගන්නම්. එහෙනම් thank you so much for watching this video guys. Don't forget to like and leave your precious comments. ඊට පස්සේ don't forget to subscribe. එහෙනම් I'll see you soon in my next video. Bye. ඉතින් මං ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පේජ් එක හරහා ඕගොල්ලන්ට ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ඇමරිකාවෙන් ගෙනත් දෙන්න. කැමති නම් මේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. කතා කරලා වැඩිදුර කොහෙද එක පාට.